අපිව ජීවත් කරවන්නේ අපේ හීන. සමහරුන්ට තියෙන්නේ ලොකු රස්සාවක් කරලා ලොකු ගෙවල් දරවල් හදාගෙන දරු මල්ලොත් එක්ක ලස්සනට ජීවත් වෙන්න තියෙන හීන. තවත් සමහරු මේ හීන අතරේ තමන් කැමති කරන දේවල් ලබා ගන්න පුදුමාකාර කට්ටක් කන්නේ. ගොඩාක් කැපකිරීම කරන්නේ. අන්න ඒ වගේ හීනයක් තමයි තමන්ගෙම කියලා කාර්යයකක අයිතිකාරයෙක් වෙන එක. තිරය ඉදිරිපිට රංගනයේ යෙදෙන අපේ හීන ලෝකවල ඉන්න රංගනයේ වෘත්තිය කරගත්ත අයගෙත් හීන අපේ හීන වගේමයි. අද හිතේ තිබ්බ කාර්යයක් ගැනීමේ හීනය ගැන කතා කරන්නේ ජනප්‍රිය සහ අති දක්ෂ රංගන ශිල්පිනියක්, ඒ යුරේනි, යුරේනි නොෂිකා. යුරේනි නොෂිකා කියන්නේ සමහර කට්ටිය මාව දන්නවා. ඉතින් දැන් හුඟක් කල් ඉන්ඩස්ට්‍රිය කියන්නේ ඒත් මට හිතන කෙටියෙන් පොඩ්ඩක් මගේ දන්න නැති කට්ටියට පොඩක් බෙදාගන්ඩ මගේ ළමා කාලෙ ගැන. ඉතිං මගේ ළමා කාලෙ ගෙවෙන්නේ මේ වාසිකව මම ඉස්කෝලෙගේ මෙතෝදිස්ස විදුහල කොල්ලු පිටිය. ඉතිං මගේ දෙමව්පියන් නැතිබුණයි පස්සේ අවුරුදු හතේදී මගේ ආච්චි අම්මා මේ මම නිවාසිකාගාරයට හොස්ටෙල් එකට මිත්‍රිස් කොලේජ් හොස්ටෙල් එකට ඇතුළු කරා. ඉතින් එතන ඉඳලා මගේ ජීවිතේ ළමා කාලේ ගෙවුනේ හොස්ටෙල් එකේ. ඉතින් සාමාන්‍යයෙන් මං හිතන්නේ ළමා කාලේ සාමාන්‍ය විදියට නම් ඔගොල්ලොන්ට දෙමව්පිය ඉන්නකොට ඔක්කොලාවම ඔගොලොවට ඔගොලොව ස්පොයිල් කර කර හදනවා. නමුත් හොස්ටෙල් එක තනියෙන් ජීවත් වෙනකොට තියෙන නීති රීති හරිත් හදයි. ඉතින් පොඩි කාලේ ඉඳලා තද නීති රීති තියෙන ක්‍රිස්තියානි පරිසරයක තමයි මම හැදුනේ. ඉතින් ඒක නිසා මම පොඩි කාලේ හරිම මුරණ්ඩු කෙනෙක්. කෙලේසියෙන් මෙල්ල කරන්න බෑ. මගේ ස්ටෝලේ ටීචර්ස්ලටත් මාව මෙල්ල කරන්න බෑ. මට මතකයි පහවස්සරි වෙනකොට මාව පන්තියේ මේ වෙනමම පොඩි ටේබල් එකක් තියලා මල් ළමයිව කොනිත්තනවා, ළමයින්ගේ කොණ්ඩවලින් අදිනවා, ළමයින්ට පැන්සල් වලින් ගන්නවා. ඒක නිසා මාව වෙනමම පන්තිය අනිත් ළමයින්ගේ වෙන්කල වෙනමම පොඩි ටේබල් එකකුයි පුටුවකුයි තියලා තමයි තිබුණේ. එච්චරට මම මේ හරි දඟයි, ඒ කියන්නේ මුරණ්ඩුයි දඟයි. ඉතින් කොහොම හරි ඉස්කෝල යන කාලේ මම හිතන්නේ පොඩි කාලේ ඉස්කෝල යන කාලේ ඉඳලා දැඩි ආගමික පරිසරයකට මොකද ඒක අපි හොස්ටල්වල ඉන්නකොට හැදෙනවා අපිව. ඉතින් ඒක නිසා ඒ ආගමික පරිසරයක තමයි දැඩිව හැදුනේ. අපිට ටීවී බලන්න හිම ලොකුට හම්බුනේ නැහැ. ඉතින් මට මේ මතකයි අපි පොඩි කාලේ බාබි ඩෝල්ස්ලා හිටියා. ලස්සන මේ බාබි ඩෝල්ස් ඒ කාලේ රුපියල් 3,000-4,000ක් වගේ ලොකු ගණන්. ඉතින් අපි ඉස්කෝලේ ටර්ම් එක්සෑම් ඉවර වෙලා ලොකු නිවාඩුවට යනකොට අපි ඔක්කොම ළමයි කරන්නේ පොඩි කාලේ 6 වසර පන්ති එහෙම තියෙනකොට ඔක්කොමලා බාබි ඩෝල්ස් ගෙනල්ලා ඒගොල්ලෝගේ සෙට්ස් ගෙනල්ලා සෙල්ලම් කරනවා. ඉතින් මට 6 වසර වෙනකල් ඉස්කෝලේ යාළුවෝ හිටියේ නැහැ. මන් දාගයින් කවුරුත් මාව ආශ්‍රය කරන්න බයයි. ඉතින් මට පළවෙනි මගේ යාළුවෝ ටිකව හම්බ වෙන 6 වසරේදී. ඉතින් ඒ 6 වසරේදී ඒගොල්ලෝ මට මතකයි මං කොනේ පන්තිය කොනේට වෙලා බලාගෙන ඉන්නවා. මේගොල්ලෝ ඔක්කොමලා බාබි ඩෝල්ස් එක්ක සෙල්ලම් කරනවා. දැන් මට බාබි ඩෝල් කෙනෙක් නැහැ. ඉතින් මට ඇත්තටම කියනනම් පොඩි කාලේ හිම ලොකුවට සෙල්ලම් බඩු තිබුණේ නැහැ. මට මතකයි ආච්චි අම්මා එයා මහලා දෙනවා මේ ඒ කාලේ අර මොනවාද වූල් මටීරියල්ස් දෙනවා. ඒ වූල් මටීරියල්ස් වලින් පූසෝ බල්ලෝ මහලා දෙනවා. එහෙම මට තිබුණේ නැහැ සෙල්ලම් බඩු ඉස්කෝල යන කාලේ. ඉතින් හොස්ටෙල් එකේ අපිට එහෙම සෙල්ලම් කරනවා කියලා ලොකුට සෙල්ලම් කරන්න හම්බ වෙන්නේත් නැහැ. මේ අවුට්ඩෝර් සෙල්ලම් කරනවා, ඔය රන් ඇන් කැචර්ස් කරනවා, ඔය බැටන් රිලේස්, ඔය එල්ලේ ගහනවා, ඕවා කරන හැරෙන්න එහෙම මේ ටොයිස් එක සෙල්ලම් කරනවා අඩුයි හොස්ටෙල් එකේ අපි. ඉතින් මං ආසාවෙන් හිටියානේ මටත් මේ වගේ බෝනික්කෙක් හම්බුණොත් කියලා. ඉතින් කොහොම හරි මට මතකයි මට මගේ යාළුවෙක් කතා කරලා ඒගොල්ලොන්ගේ බාබි ඩෝල්ස් එක සෙල්ලම් කරන්න දීලා ඒගොල්ලොන්ගේ තාත්තා රට ගිය වෙලාවක මට බාබි ඩෝල් කෙනෙක් ගෙනත් දුන්නා. මට මගේ ෆස්ම බාබි ඩෝල්ව හම්බුනේ 6 වසරේදී. ඇන්ඩ් ඒ හච්චරට මට ආසාව තිබ්බ නිසා මම 11 වසරේ ඕ ලෙවල් කරනකම මම මේ බාබි ඩෝල් එක සෙල්ලම් කරා. රයිට්. ඉතින් ඒක මම හිතන්නේ අදටත් අපේ ආච්චි අම්මලා ගෙදර බාබි ඩෝල් ඉන්නවා.
ඉතින් ඕක තමයි මගේ ළමා කාලේ මම ආසම ආදරය කරපු සෙල්ලම් බඩුව සහ එතනින් තමයි මගේ යාළුවෝ 7 දෙනාව මට මුණ ගැහෙන්නේ ඉස්කෝලේ යන කාලේ මට යාළුවෝ 7 දෙනෙක් හිටියා ඉතින් ඒ 7 දෙනා තමයි මට ඇත්තටම ගොඩක් උදව් කරේ එක්කෙනෙක් ගත්තා මගේ පොත් ලිස්ට් එක බාරගත්තා මට උදව් කරන්න අනිත් එක්කෙනා ගත්තා මගේ යුනිෆෝම්ස් මහන්ඩ අනිත් එක්කෙනා මගේ යට ඇඳුම් අනිත් එක්කෙනා ඒ වගේ ඒගොල්ලෝ බෙදා හදාගෙන මට උදව් කරා ඉස්කෝලේ යන කාලෙ දිගටම මොකද මගේ ආච්චි අම්මට ඇත්තටම ලොකුවට මගේ ආච්චි අම්මට ඒ කියන්නේ වියදම් දරන්න බැරි වුණ නිසා ඉතින් එහෙම ආවම 10 වසර වගේ වෙනකොට ඉතින් මම පොඩ්ඩක් හැම පැත්තෙම ඉස්කෝලේ කැපි පේන්න පටන් ගත්තා 9 10 වසරක් දන්නවෙ 10 11 වසරන්ට හැමදේම ඉස්කෝලේ ස්පෝර්ට්ස් එහෙම පැත්තරම බර වුණා ඉතින් එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් ඉතින් ඉස්කෝලෙත් මම හරි ජනප්‍රිය චරිතයක් ඉතින් දඟ වුණාට ටීචර්ස්ලම ආදරෙයි මොකද දන්නවා මම වැඩ කරනවා කියලා කොහොම හරි ඕ ලෙවල්ස් ඒ ලෙවල්ස් එහෙම ඉවර වුණා ඊට පස්සේ ඉතින් දෙවනි ජීවිතය ආරම්භ කරා ඒ ලෙවල්ස් ආවයින් පස්සේ මොකද විශ්වවිද්‍යාලයට යන්න සිලෙක්ට් වුණාට මගේ ආච්චි අම්මට මගේ බරපැන දරන්න අමාරු නිසා ඇය මට පෙරැත්ත කරලා කිව්ව රසාවක් කරන්න ඕනේ ඇයට අමාරුයි කියලා ඉතින් ඒක නිසා යුනිවර්සිටි යන එක පැත්තකින් තියලා රසාවක් හෙව්වා ඉස්කෝලේ කාලේ අතර බාබි ඩෝල් එක තමතරව මට ඉස්කෝලේ කාලේ අපේ තව මට මතකයි ඉස්කෝලේ කාලේ මේ අපි ඉස්කෝලේ හරි ඕන හරි ෆ්ලෙක්සිබල් ඕන ෂූ එකක් දාගෙන ඉන්න පුළුවන් හරි ෆැන්සි ස්නීකර්ස් එහෙම හුඟක් කටිය දැම්මා ඉතින් මගේ ආච්චියාමට මේ ෆැන්සි ස්පීකර්ස් අරගෙන දෙන්න වත්කමක් තිබුණේ නැහැ මට මතකයි මේ 150 සාමාන්‍ය සුදු සපත්තු දෙකක් තමයි අරගෙන දුන්නේ ඉතින් මම හරි ආසාවෙන් හැමදාම ඒකත් ඉස්කෝලේ යන කාලේ ආසාවෙන් අනිත් ළමයි දාන සපත්තු බලලා හිතුවානේ මටත් මේ වගේ දෙකක් ඉස්කෝලේ අවුට් වෙන්න හරින් කලින් දාන්න තිබ්බනම් කියලා මට හිතුණා ඉතින් කොහොම හරි මගේ හොඳම යාළුවා ඉස්කෝලේ කාලේ ශාලිනි මෙන්ඩිස් ඉතින් ශාලිනි මට ඕ ලෙවල් ඉවරුණයින් පස්සේ එයාගේ ස්නීකර්ස් දෙක කිව්වා මගේ යාළුවා මට කතා කරන්නේ කොරි කියලා පෙට් නේම් එක ඉස්කෝලේ කාලේ කොරි අවියුස් මේ මම මේ කවුරුත් දෙකක් විතර පාවිච්චි කරා නමුත් මේක තව පාවිච්චි කරන්න පුළුවන් පොඩ්ඩක් අඩිය මහ ගන්න ඕනේ වට කැමති නම් මේක පාවිච්චි කරන්න because anyway I'm going to buy a new pair of shoe කියලා ඉතින් මේ මට මතකයි එදා මට ඇති වුණ සතුට මේ යූස් කරපු ස්නීකර්ස් දෙක පාවිච්චි කරන්න හරි හම්බුණානේ කියලා මට මතකයි මං ආච්චි අම්මා ගෙදර ආවු වෙලාවක නිවාඩුවට ඒක මහලා මං ඒ ලෙවල් වෙනකන් ඒ සපත්තු දෙක ඇඳා ඉතින් ඒ සෙකන්ඩ් හෑන්ඩ් සපත්තු දෙක ඇඳෙත් පුදුම සතුටකින් මොකද අර ඉස්කෝලේ ඉවර වෙන්න කලින් කොහොම හරි ස්නීකර්ස් දෙකක් අඳින්න ඕනේ කියලා තිබ්බ ආසාව. ඉතින් ඔන්න අඳින්න හම්බුණා. Even though you know it's a second hand that was like a dream come true. So other මගේ shoe closet එක මට අරිනකොට මන් දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා. අද මට කැමති විදියකට එදා මට ඒ තිබුණ නැති දේවල් අද දෙවියෝ මට දීලා තියෙනවා. ඉතින් මට හරිම සතුටුයි. ඉතින් හරිම කෘතඥ පූර්වකව තමයි දැන් ජීවිතේ ලැබිලා තියෙන දේවල් පාවිච්චි කරන්නේ. ඉස්කෝලේ යන කාලේ අවුරුද්දේ දෙපාරයි මම ගෙදර ආවේ අප්‍රේල් නිවාඩුවටයි දෙසැම්බර් නිවාඩුවටයි. අප්‍රේල් නිවාඩුවයි දෙසැම්බර් නිවාඩුවටයි කියන සිංහල වෘත්ත අවුරුද්දයි නත්තලයි. ආච්චි මහන නිසා එයා මට සිංහල අලුත් අවුරුද්දටයි නත්තලට ඇඳුම් දෙකක් මහලා දෙනවා. ඉතින් බොහෝ වෙලාවට මම හිතන ඉස්කෝල කාලේ පුරාවටම අපේ පල්ලිය මොකද මට මගේ හොස්ටල් එක ස්පොන්සර් කරේ පල්ලියෙන් මගේ චර්ච් එකේ මෙතරිස් චර්ච් එක. ඉතින් මෙතරිස් චර්ච් එකේ මේ සභාවේ මේ පවුල්වල අයගේ ළමයි ඇඳපු ඇඳුම් ඒගොල්ලෝ මේ
ඩොනේට් කරනවා හොස්ටල් එකේ ඉන්න ළමයින්ට. ඉතින් මම හිතන්නේ මගේ ස්කෝල් කාලේ පුරාවටම දෙවනි කියන සෙකන්ඩ් හෑන්ඩ් ඇඳුම් තමයි මම ඇඳේ. අර ඉතින් අවුරුදු අලුත් ඇඳුම් දෙක හරි ආසාවෙන් අඳිනවා. ඉතින් ඒක නිසා අද මට ඇඳුම් තියෙනකොට මට හිතන හිතන ඇඳුම ගන්න අද හම්බ වෙලා තියෙනවා. මට ආස් කරන ඇඳුම් ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ හැම දෙයකටම හරි ස්තුතිවන්ත වෙනවා. අද ජීවිතේ මම මට දේ ලැබිලා තියෙන දේවල් සහ මම හිතන ඒක වාසනාව, ඒක hard working, it could be God's blessings. ඉතින් ඒ හැම දෙයකටම very very grateful when I see and when I look at the things that I have today in life. ඒක තමයි ඉතින් පාසල් කාලේ පොඩි highlights ටිකක්. So yes, then A-level කරන් පස්සේ රස්සාවක් කරන්න උවමනාව වුණා, ඕන වුණා. ඉතින් ඒක නිසා පළවෙනියටම ආයුධපත දැම්මේ, ඇප්ලිකේෂන් එක දැම්මේ ඩයලොග් ආයතනයට, කෝල් සෙන්ටර් ඔෆිස් එකෙක් විදියට. ඉතින් මම දාලා මම ඉන්ටර්වියු ගිහිල්ලා සිලෙක්ට් වුණා. So that was my very first job as a call center officer in Dialog. Then while I was working in Dialog, ඊට පස්සේ මම එතනදී මගේ law course එක කරන්න පටන් ගත්තා. මොකද මං හරි ආසාවෙන් හිටියේ නීතිඥවරියක් වෙන්න ඉස්කෝල යන කාලේ ඉඳලම. නමුත් මගේ A-level results වල අපිට Z score එක කියන එක හඳුන්වා දුන්නේ අපේ අවුරුද්දේ. ඉතින් ඒක නිසා මට Z score එක මදි වුණා law faculty select වෙන්න. ඉතින් ඒක නිසා බාහිරව ලෝ කරන්න පටන් ගත්තා. කොහොම හරි ඉස්කෝල රස්සාව ඩයලොග් එකේ ඒ අතරතුර ට්‍රාන්ස් එකක් හම්බුණා HR එකට. මම එතකොට ට්‍රේනින් ඩිවලප්මන්ට් යුනිට් එකේ හිටියේ. සෝ ඩයලොග් වැඩ කරන කාලේ මට මතකයි මම හිටියා කොටිකාවත්, මගේ යාළුවෙක්ගේ පල්ලියේ යාළුවෙක් ගෙදර නැවතිලා. එතකොට මේ අර මොනාද 175 බස් එක ගන්න ඕනේ. ඕක ඒක එනකන් ඉන්න ඕනේ විනාඩි 45ක් විතර හිටගෙන බස් එක එනකන්. ඒක එන්නේත් මෙහෙම වෙලා බස් එක. ඉතින් තෙරපිලා බස් එකේ ගිහිල්ලා ආයිමත් කිලෝමීටර 2ක් විතර මට ඇවිදින්න ඕනේ මගේ යාළුවා ගෙදර ඇතුළට යන්න. බිකස් ත්‍රී වීල් එකක් ගන්න පුළුවන්. නමුත් ඒ පාරේ මොනවත් බසස් යන්නේ නැහැ. ත්‍රී වීල් එකක් ගන්න යන්න පඩියෙන් සල්ලි තිබුණ නිසා කිලෝමීටර 2 යාළුවා ගෙදරට ඇවිදිනවා. ඉතින් ඔය කොහොමත් කොඩි කාලේ ඉඳලා මම දන්නේ මට ලස්සන වාහන දැක්කම පුදුම ආසාවක්. ඒ කියන්නේ ආච්චි ආවමත් මාව එක්කන් යන්න මම ලස්සන වාහන බක්ලි දැකලා හිතනවා. හිතින් හිතනවා මමත් කවදරි මේ වගේ කා එකක් ගන්නවා ලොකු නාම කියලා. මම අර පොඩි කාලේ ඉඳලා මම දන්නේ මට හරි කාර් පිස්සුවක් තිබ්බා, ලස්සන කාර්ස්. ඉතින් බස් වල යනකොට මම හැමතිස්සෙම ඒ වගේ ලස්සන කාර්ස් දැකලා මම හිතනවා මේ කවදරි මම මේ වගේ ලස්සන කා එකක් විෂුවලි I want to own one කියලා. කොහොම හරි අවුරුදු 22ක් බස්සල ගියා. ඊට පස්සේ මේ ෆීල්ඩ් එකට එන්න හම්බෙන් chance එකක් හම්බ වෙනවා. ඒක වෙන්නේ මම ඩයලොග් එකේ සේවය කරලා I wanted a break, so I wanted to try something else. I wanted to try out something new. ඉතින් ගුවන් සේවිකාවක් ලෙස ඇප්ලිකේෂන් එක දාලා සිලෙක්ට් වෙලා ඉන්නකොට I meet Roseanne Dias, and then mata kiyana mehema me modeling, why don't you model since you're on a break kiyala. Ithin ඊට පස්සේ තමයි පොඩ්ඩක් modeling ටිකක් කරනවා. ඊට පස්සේ මම මගේ යාළුවෙක්ව හම්බ වෙන්න යනවා මහරජා ආයතනයට. යනකොට මගේ ලිෆ්ට් එකේ ඉන්නවා කිඳුරංගනායකේ ඩිරෙක්ටර්ස්ලා. ඒතකොට මගේ ඒගොල්ලෝ දන්නේ නැහැ. ඉතින් මම නැග්ගම කීප දෙනෙක් හිටියා ලිෆ්ට් එකේ. ඉතින් මම ඒගොල්ලන් ටික හිනා වෙලා මම මගේ යාළුවා හම්බෙලා පල්ලේ හැටෙන රිසෙප්ෂන් එකකින් කිව්වා මෙහෙම ත්‍රි නාට්‍යයකට ඔඩිෂන්ස් වෙනවා පළවෙනි ෆස්ට් ෆ්ලෝ එකේ. ඒගොල්ලෝ ආව දැකලා ඔයාලට කතා කරා කියලා. ඉතින් මට ඉස්කෝල යන කාලේ හැමම නාට්‍ය වලට ලොකුවට සම්බන්ධ වුණ නැහැ. මම ස්පෝර්ට්ස් කරා. නමුත් නාට්‍ය වලට ඒ වගේ වලට මම ඉස්කෝල කාලේ එහෙම රඟපාන්න හැකියාවක් තියෙනවා කියලා මම ඇත්තටම මේ එහෙම දැනගෙන හිටියේ නැහැ. ඉතින් මම යාට්ටුවා මම එහෙම රඟපාන කෙනෙක් නෙවෙයි.
නමුත් අර කියන්නේ වචනේ අහක දාන්න බැරි නිසා එයා කුවා කරුණම් කළා ගිහිල්ලා ඒගොල්ලෝ දැන් වත් කතා කරපු නිසා උඩට ගිහිල්ලා ඒක කියලා එන්න කියලා. ඉතින් මං උඩට ගියා කියන්න. ඊට පස්සේ කොහරි ඉන්ඩියන් ඩිරෙක්ටර් කෙනෙක් ඉන්ඩියන් ෆොටෝග්‍රාෆර් කොහොම ඉන්ඩියන් ටීම් එකක් බාලාජි වලින් ඇවිල්ලා හිටියා. ඉතින් මට මේ කිව්වා මම ඔඩිෂන් එක කරන්න කමක් නැහැ ඔයා රඟපෑවෙන තුනට කමක් නැහැ කියලා. මට කොලයක් දීලා කොහොමද මේක කියන්න කියලා ඩයලොග්ස් ටික. ඉතින් මම ඒ ඩයලොග්ස් ටික කැමරාව බලාගෙන කිව්වා. ඒ කිව්වෙන් පස්සේ ඉතින් ඒගොල්ලෝ හයි ෆයි දාලා they were hugging each other and they were you know as if they were celebrating. ඉතින් පස්සේ මේ තමයි දැනගන්න හමුනේ ඒ චරිතෙට ළමයි 150 200ක් වෙනකොට ඔඩිෂන් ඒ වෙලාවේ ඔඩිෂන් කළා ඒගොල්ලන්ට හිම්බත් වෙලා ඉඳලා තියෙන්නේ. ඉතින් මට ඇවිල්ලා කිව්වා යුරේනි ඔමේ කැරක්ටර් කරන්න ඕනි කියලා. ඉතින් මම රංගපෑම ගැන කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ. මගේ දැනුමත් අඩුයි. අපි ටීවී බලන්න දුන්නේ නැහැ. දූ දරුවෝ නැහැ. තමයි අපිට හොස්ටල් එකේ ඉන්න කාලේ බලන්න දුන්නේ. ඉතින් ඒක නිසා මේ මං කොහොමහරි ටිකක් ඒ ගැන ඒ වෙලාවේ ඒගොල්ලන්ට හා කියන්න නැතුව ඇවිල්ලා හිතලා අන්තිමට ඉතින් එහෙම තමයි කිඳුරංගනායකගේ චාන්ස් එක බාරගත්තේ. ඉතින් අද කිඳුරංගනා 2007 ඉඳලා ඉතින් අද 2020 ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ගැන මට නිලියක් විදියට කලාකරුවෙක් විදියට සතුටුයි. ඔව් ඉතින් පොඩ්ඩක් ඔය කිව්ව මගේ ළමා කාලේ මගේ රස්සාව කරපු කාලේ කොහොමද කිඳුරංගනායකට හම්බෙන් නිලියක් විදියට චාන්ස් එක හම්බුනේ. වාහන ගැන කොහොමද ආවේ මේ ඉන්ට්‍රෙස්ට් එක? ඇත්තටම මම ෆීල්ඩ් එකට ඇවිල්ලත් මම හිතන්නේ අවුරුදු 2007 අවුරුදු 7ක් යනකම් මට වාහනයක් තිබුණේ නැහැ ෆීල්ඩ් එකට ඇවිල්ලත්. මම ත්‍රී වීල් වල තමයි ගියේ. හැබැයි ෆීල්ඩ් එකෙන් ඇවිල්ලා හොඳ එකක් වුණා. මොකද බස් වල යන එක නතර වුණා. හැබැයි ඉතින් ඒත් මට හිතුණා මම හරි ආසාවෙන් ඒත් හිටියේ දැන් මේ කවදාද මේ වාහනයක් මට ගන්න පුළුවන් වෙන්නේ කියලා. මේ මට මතකයි මම මේ මගේ යාළුවෙන් එහෙම අහලා තියෙනවා මේ අපි ෆීල්ඩ් එකේ මන ටාෂ රත්නායක she shared that story with me recently. Natasha actually told me that so she Natasha me few others we used to go to a prayer meeting e kale me Natasha mama pick karanna awama Natasha ගෙහින් වාහනේ නැගලා මම අහලා තිනවා මේ මේ වාහනේ කීයක් how much will this cost කියලා. ඉතින් Natasha මොන හරි අපි කියමු 3 million or 4 million ගානක් වන් පස්සේ මං කලු I hope that I'll one day be able to buy one of these කියලා. ඉතින් ඒ සුන්දර කතාව මම කරත්තර මම ඉස්සර මට මතකයි මම යාඥා කරනකොට මම දෙවියන්ගෙන් අහනවා මම මැරෙන්න කලින් මට වාහනයක් මට ගන්න පුළුවන් වේද මට මැරෙන්න කලින් වාහනයක් ගන්න පුළුවන් වුණොත් ඇති මගේ ආසාව ඉෂ්ට කරගන්න පුළුවන් වුණොත් කියලා. ඉතින් මේ ලහිරු පෙරේරා එහෙම දන්නවා. ඉතින් මම හිතුවේ මට මැරෙන්න හරි කලින් මට වාහනයක් තිබුත් තමයි හොඳ මට ගන්න චාන්ස් එකක්. ඉතින් කොහොම හරි මගේ පළවෙනි වාහනය මම ගත්තේ 2013 වීවයි ලයිට් එකක්. ෆස්ට් හෑන්ඩ් උත් නෙමෙයි, සෙකන්ඩ් හෑන්ඩ් උත් නෙමෙයි, මම හිතන්නේ තර්ඩ් හෑන්ඩ් එකක්. ඉතින් ඒ වාහනේ අරගෙන මම හරිම සතුටින් ඒ වාහනේ මට මතකයි මේවා කරනවා. ඉට් වාස් ලයික් අ ඩ්‍රීම් කම් ට්‍රූ. මට නිකන් ඒක නිකන් ලෝකෙ තියෙන හොඳම වාහනේ වගේ මම ඒක ගත්තා. මම හිතන්නේ ඒක රිලේට් කරන්න පුළුවන් ෆස්ට් ටයිම් ඕගොල්ලොත් වාහනයක් ගන්න තියෙනවා නම් ඒක නිකන් අනිත් මොන වාහනේ පාරිගත කමන්නේ මගේ වාහනේ තමයි සුපිරිම වාහනේ. මට ඒක තරම් කිසිම වාහනයක් සම කරන්නත් බෑ. ඇන්ඩ් එච්චරට මං හරි ආසාවෙන් ඒ වාහනය පැද්දා. ඉතින් මේ හරි ඒක නිකන් ඉට් වාස් අ ඩ්‍රීම් කම් ට්‍රූ. ඊට පස්සේ වාහනේ මං අවුරුදු 2ක් පාවිච්චි කරලා ඊට පස්සේ තමයි මම මගේ ඩ්‍රීම් ස්පෝර්ට්ස් කාර් එකට ගියේ. ඒ ඩ්‍රීම් ස්පෝර්ට්ස් කාර් එකට ගියෙත් මේ මම හිතලා නෙවෙයි. මම මේ ස්පෝර්ට්ස් කාර් එකක් මගේ ඊළඟ කායක මම ස්පෝර්ට්ස් කාර් එකක් ගන්නවා මට මේක ගන්න ඕනේ මට ඒකට සල්ලි තියෙනවා කියලා නෙවෙයි ගියේ. ඒ ස්පෝර්ට්ස් කාර් එක අෆෝඩ් කරගන්න ඇත්තටම කියනවා නම් ඒ වෙලාවේ මට ඒ වගේ එක්ස්පෙන්සිව් කාහකට යන්න තරම් බජට් එකක් තිබුණේ නැහැ.
මේ මගේ යාළුවෙක් ජපාන් ඉඳලා ඇවිල්ලා මට කිව්වා උෂාන් කියලා මගේ යාළුවෙක් කාස් කරන කාසෙල් එකක් තියෙනවා උෂාන් කෝ යුරේනි මම මේ ජපාන් ඉන්නකොට දැක්ක පොඩි කා එකක් ඒක වට අයිඩියල් අපි ඒක ගෙන්නමු කියලා ඉතින් මම ඉන්ටර්නෙට් එකේ මට ඒ කා එක ගිල බලනකොට Honda S660 එක හරි ආස හිතුණා මටත් ඒ කා එක දැක්කම ආස හිතුණා But ඊට පස්සේ ඒක ලංකාවට ගෙනල්ලා නැති නිසා අපි දැනගෙන හිටියේ නැහැ කොච්චරක් ටැක්ස්ස් යනවාද කොච්චර ප්‍රමාණයක්ද කියලා ඊට පස්සේ මම හැම දෙයකටම ඉස්සර යාඥා කරනවා මම යාඥා කරලා මන් දෙවියන්ගෙන් ඉන්නවා මට පෙන්වන්න මේක මං ආසයි නමුත් මට මග පෙන්වන්න කියන එක ඉතින් කොහොම හරි ඒකේ අපි මූලිකම පේමන්ට් එක ටැක්ස්ස් නැතුව ගන්නකොට ඔල්මෝස්ට් මගේ බජට් එකේ ඉතින් මං මගේ යාළුවරිකෝ මට මේක ගන්න අෆෝඩ් කරන්න නම් මට බෑ මේක මගේ වී අවුට් ඔෆ් මයි බජට් ඒක නිසා මේ වෙන මොකක් හරි එකට යමු කියලා ඊපස් මේකට කොහොම නෑ නෑ අපි ගෙන්නමු කොහොම හරි ගෙන්නමු කියන එක ඉතින් මම හැමතිස්සම දෙවියන්ගෙන් ඉල්ලුවේ මට මග පෙන්වන්න මේක මට අෆෝඩ් කරගන්න බැරි වුණොත් මට මේක කියන්නේ you know ඒක නිසා මට කොහොම හරි මේක මේක කැමැත්තක් නම් මට මේක කොහොම හරි ගේන්න පුළුවන්කම දෙන්න මං ඒ වෙනකොට ඒ කායක හැමදාම හීනෙන් කායක ඩ්‍රයිව් කරනවා දකින්න නිදා ගන්නකොට ඒ කාලෙම කොහොම හරි අපිට මාස 4 5ක් ගියා ඔක ෆයිනලයිස් කරගන්න වාහනේ ගන්න ඉතින් කොහොම හරි අන්තිමට අපි රිස්ක් එක අරගෙන මමස් රිස්ක් එක අරගෙන ඕන දෙයක් වෙන්න කියලා අපි ගෝ කමන්නේ ටැක්සස් දන්නේ නැහනේ අපි බලමු ටැක්ස් ගෙනල් ගෙන්නලා ටැක්සස් කොච්චරක් ගන්නවද කියලා කොහොම හරි හිතුවට වඩා මගේ බජට් එකට වඩා දෙගුණයක් මගේ වාහනේ අදටත් හිතාගන්න බෑ ඒ කාලේ තිබ්බ ආදායම මට මේ කොහොමද ඒක අෆෝඩ් කරේ කියලා ඊට පස්සේ කොහොම හරි මට බැංක් එකෙන් ලෝන් එක අප්‍රූව් වුණා ලෝන් එක අප්‍රූව් වෙලා ෆස්ට් ටයිම් මම ජීවිතේ ලෝන්ස් අරන් තිබුණේ නැහැ මම ණය වෙන්න හරි බයයි මිනිසුන්ට ඉතින් ලෝන්ස් අරන් තිබුණේ නැහැ ෆස්ට් ටයිම් ලෝන් එකක් ගත්තා බයෙන් හිටිය කොහොමද මේ ලෝන් එක ගෙවන්නේ කියලා අදටත් මම දන්නේ නැහැ මං අවුරුද්දෙන් මං ඒ ලෝන් එක මම ලොකු ලෝන් එක කියන්නේ ජීවිතේ ගන්න පළවෙනි ලෝන් එක ලොකු ලෝන් එකක් ඒකත් ගැහි ගැහි හිටියේ මං කොහොමද ගෙවන්නේ කියලා නමුත් මම හිතන්නේ මම බැංක් එකෙන් අරගෙන ඒ ලෝන් එක අරගෙන අවුරුද්දක් ඇතුළත ඒ ලෝන් එක සෙටල් කරා ඉතින් මගේ ජීවිතේ ගොඩාක් හාස්කම් කියන දේවල් වෙලා තියෙනවා මම හිතන්නේ හේතුව වෙවිලා මං අවුරුදු 10කට කලින් කියන්නේ 2011 12 මගේ ජීවිතේ ලොකු වැටීම් කියන්නේ වැටිච්චම කාලයක් වුණා ඒකෙදි මගේ අධ්‍යාත්මික පැත්ත මම හොයාගෙන ගියා ඉතින් ඊට පස්සේ මට හිතුණා මගේ අධ්‍යාත්මික පැත්ත දියුණු කරගන්න ඕනේ කියන තැන සමහර වෙලාවට පුද්ගලෙක් විදියට මම පිරිහිලා ඉන්නේ නැති අවුරුදු 10කට කලින් ඒක නිසා වෙන්නේ නැති ජීවිතේ කිසි දෙයක් සාර්ථකව වාසනාව නිසා ජනප්‍රියත්වය ලැබුණට අනිත් දේවල් ජීවිතේ හරි දේවල් හරියට උනේ නැත්තේ සහ හැම තැනින්ම වැටීමක් ඇති උනේ පුද්ගලෙක් විදියට තිබ්බ ගති පැවතුම් පිරිහුණ කෙනෙක් නිසා වුණා නිසාද දන්නෙත් නැහැ නමුත් මගේ අධ්‍යාත්මික පැත්ත මම දියුණු කරගන්න පටන් ගත්ත දවසේ ඉඳලා ජීවිතේ මට හුඟක් දේවල් අමාරුකම් තුලින් ගියා මම හිතන්නේ අපි හැමෝම ජීවිතේ ජීවත් වෙනවා කියලා කියන්නේ මිනිස්සුගේ උස් පහත් වීම තියෙනවා ඒව තමයි අපේ ශක්තිමත් කරන ඒව තමයි අපිට සාර්ථකත්වය කරා ගෙනියන්නේ ඉතින් ඒක නිසා ඒ උස් පහත් වීම තුල කවදාවත් වැටෙන්නේ නැතුව ශක්තිමත්ව මම හිතන්නේ මගේ වාහනගත කියන්නේ මගේ ගත්තු වාහන වලින් පාවා මට තේරුණේ කියන්නේ කිසිම විටක මොන හරි මේ විශ්වයේ ශක්තියක් බලයක් කියනවා නම් ඒක මාව වටන්නේ නැහැ මාව ඒ තුලින් ගෙනිච්ච කියලා ඉතින් මට මතකයි මගේ Honda S660 එක ගත්ත දවස් ඉඳලා මම අවුරුදු 3ක් එක පාවිච්චි කරා ආදරෙන් ආසාවෙන් ඒකට නම මම දාලා තිබ්බේ 60 කියලා 60 plus 660 හැම දවසෙම කියන්නේ දවසක් නෑර කියනවා almost every day my first thing kaayakata nagama man kaayake steering wheel kalala thank you kiyala mage life ekata awata mama satutu karanata e drive e kaayaka drive karala e driving pleasure ekak e sports kaayaka convertible ekak jeevithata hituwe naha mokada eeta avurudu keeper kalin man hituwe me mage prayaka une merenda kalin mata waahanayak thibbot hondai kiyana mata now god has given me like a convertible little car So that was a miracle. And so ekanisa hama parama ekata man godak
ස්තුතිවන්ත වුණා හැමතිස්සෙම ඒ කායකට. ඉතිං ඊට පස්සේකට යුරේනි මොඩල් කියලා නමකුත් ආවා. හැමෝම මේකට යුරේනි මොඩල් කියන පටන් ගත්තා. ඉතින් මට ගොඩක් හරි සතුටු හිතුණා. ඉතින් මං හිතන්නේ අර අපිට පොඩි පොඩි දේවල් ලැබෙනකොට ලයිෆ් එකේ අපි ස්තුතිවන්ත වෙන්න වෙන්න එතකොට අපිට යුනිවර්ස් එකෙන්ම පෙරලා ලොකු දේවල් වල පාර කපනවා. ඉතින් එහෙම තමයි ඇත්තටම මගේ මේ ඩ්‍රීම් එකක් තිබ්බ ජර්මන් කා එකක් ගන්න ඕනි කියලා. මට මතකයි ලහිරු පෙරේරා එයාගේ මර්සිඩිස් එක ගත්ත දවසේ මේ එයා මට ලහිරු මට තමයි මුලින්ම කා එක මේ ගෙනල්ලා පෙන්වේ එක. මායි ලහිරු හිටියේ ලහිරුගේ ස්ටුඩියෝ එක තිබ්බේ මං හිටපු අපාර්ට්මන්ට් එකේ පල්ලෙහා. ඉතින් මට කෝල් එකක් දීලා කිව්වා යුරේනි පොඩක් එන්න පල්ලෙහාට මේ බඩුවක් තියෙනවා පෙන්වන්න කියලා. ඉතින් මං දුවගෙන එනකොට රෙඩ් කලර් මර්සිඩිස් එක තිබ්බා. මට මතකයි මං ලහිරුගේ මර්සිඩිස් එක දැකලා මේ ඒ තියෙන සතුටට මට කඳුළු වැක්කිරියගෙන වැක්කිරියගෙන ගියා. මේ මට ඇත්තට සතුටුයි බිකස් දැන් ලහිරු මට කිව්වා මේ යුරේනි මේක වගේ තමයි ඩ්‍රීම් එක නේද මර්සිඩිස් එකක් ගන්න. මේ මං හිතුවා සතුටු වෙයි කියලා. මං හිතනවා අපිට තව කෙනෙක්ගේ සාර්ථකත්වය දැකලා අපිට මිනිස්සුගේ වෙන කෙනෙක්ගේ සාර්ථකත්වය දැකලා අපිට සතුටු වෙන්න පුළුවන් නම් එතන අපි සාර්ථකත්වය ට්‍රැක් කරගන්නවා කියන එක. මොකද මං හුඟක් දැකපු තැනක් තමයි ලයිෆ් එකේ අපිට තව මිනිස්සුන්ගේ සාර්ථකත්වය දිහා බලලා අපිට ඇත්තටම අවංකව සතුටු වෙන්න පුළුවන් නම් හිතා ගන්න බැරි විදියට මගේ ලයිෆ් එකේ නම් මට හිතා ගන්න බැරි විදියට හුඟක් දේවල් ලැබිලා තියෙන්නේ මේ හරි හාස්කම් වලින්. ඉතින් මං ඒ කාලේ මට මතකයි මං හිතනවා මම මට ඉන්ටර්නැෂ්නල් යන ඩ්‍රීම් එකක් තිබ්බා. ඉතින් මේ මං ඒත් කියනවා මම ඉන්ටර්නැෂ්නල් තිය දවසට මමත් ජර්මන් කා එකක් ගන්නවා ලහිරු මමත් කවදහරි බොලිවුඩ් හරි යුනෝ ගිය දවසකට මමත් ජර්මන් කා එකක් ගන්නවා කියලා එහෙම හිතුවේ මං. නමුත් මගේ මේ වාහනේ මගේ S660 එක විකුණන්න හිතනකොට කවදාවත් හිතුවේ නැහැ. මගේ තියෙන මැජික් බෝඩ් එකක්. ඒ මැජික් බෝඩ් එකේ මං ලියලා තිබ්බා මගේ ඩ්‍රීම්ස්. I want to upgrade my car to a BMW කියලා තමයි දාලා තිබුණේ. ඉතින් ඒ වගේ ඩ්‍රීම්ස් ටිකක් තිබුණා. ඉතින් මම ඇත්තටම හිතුවේ මේ ඊළඟ කායක කොහොම හරි BMW එකට තමයි යන්න ඕනේ කියලා. නමුත් හිතාගන්න බැරි විදියට again මේ යුනිවර්ස් එකෙන් විශ්වයෙන් arrangements හම්බුණා. මට මම ඉන්ටර්නැෂ්නල් ස්ටාර් කෙනෙක් වෙලා ඉන්ටර්නැෂ්නල් ඇක්ටර් කෙනෙක් වෙලා ගන්න හිතන් හිටපු කායක මට ලංකාවේ නිලියක් වෙලා මට ගන්න ඒ මේ වටපිටාව හැදුනා. ඉතින් මගේ මේ වෙලාව මතක් කරන්න ඕනේ මගේ හැම කායකක් ගන්නකොටම මගේ වීවලයිට් එකේ ඉඳලා මගේ මර්සිඩිස් එක වෙනකන් එරන්දව ආකිෂ්ඨව මතක් කරන්න ඕනේ මගේ යාළුවා. මොකද මං එහෙම ලුකුවට කාස් ගැන ටෙක්නිකල් සයිඩ් ගැන ලුකුවට දන්නේ නැහැ. ඉතින් මාත් එක කාර් සේල්ස් වලට ගිහිල්ලා කතා කරලා කන්ටැක්ට්ස් අරගෙන හැම දෙයක්ම ගොඩාක් මහන්සි වුණේ කාස් බලලා මේ කායක හොඳයි මේක ගමු යුරේනි මේක හොඳයි ඔට මෙහෙම මෙහෙම කියලා ඇත්තටම ගයිඩන්ස් එකක් වගේ මගේ කාස් සම්බන්ධයෙන් මගේ දකුණු අත එරන්ද වාකිෂ්ටි. ඉතින් ගොඩක් ස්තුතියව මතක් කරනවා මේ වෙලාවේ. කොමහරි ඊට පස්සේ ඉතින් දැන් ඔන්න ගිය අවුරුද්දේ මගේ ඩ්‍රීම් කායක මර්සිඩිස් කන්වර්ටබල් SLC එකක් ගත්තා. ඉතින් අදටත් ලංකාවේ නිලියක් වෙලා ඇත්තටම මට හිතා ගන්න අමාරුයි කොහොමද ඇත්තටම මේ කියලා එහෙම අරේන්ජ්මෙන්ට්ස් හම්බ වෙන්නේ. ඉතින් මං හිතනවා කිව්වා වගේ අපි හිත ඇතුලෙන් දේවල් යුනිවර්ස් එකට දාන දේවල් එක්ක when you wish good for others, when you can be happy, sincerely happy for someone else's success, in return you attract what you wish for, you know. ඒක blessing එකක් විදියට ඒක ලැබෙනවා. ඉතින් මම හිතන්නේ ඒ නිසාවෙම තමයි අද ගොඩක් දේවල් මට blessings විදියට life එකේ ලැබිලා තියෙන නිසා මාව ගොඩක් අමාරු කාලවල ගියත් වැටෙන්නේ නැතුව මාව කොහොම හරි තල්ලු වෙවි යන්නේ. ඉතින් එහෙම තමයි මගේ කාස් ඉවෝල්ව් වුණේ. ඉතින් ඕගොල්ලන්ටත් කියන්න තියෙන්නේ ජීවිතයේ ඩ්‍රීම්ස් කියන දේවල් කවදාවත් නැති කරගන්න එපා. විජුවලයිස් කරන්න, හීන දකින්න,
අපි සමහර විට හිතනවා විකාර කියලා ඒවා නමුත් නැහැ ඔයාට කා එකක් තියෙනවා නේ ආස කා එක ඔය ඩ්‍රයිව් කරනවා ඒ කා එක I don't know හග් කරනවා ඒ කා එකේ ඩ්‍රයිව් කරනවා සතුටුනේ හැමදේම විෂුවලයිස් කරන්න මොකද මේ විෂුවලයිස් කරනකොට it has a lot of power and the other thing is to be grateful තියෙන දේට හැමතිස්සෙම සූතිවන්ත වෙන්න නැති දේ බලන්නලා කම්ප්ලේන්ට් කරනට වඩා මොකද අපිට gratitude කියන එකෙන් ජීවිතේ ගොඩක් දේවල් මම හිතන මගේ යාළුවෝ මාව ආශ්‍රය කරන මිනිස්සු දන්නවා මම හැමතිස්සෙම ඒගොල්ලන්ට කියන එකක් තමයි gratitude practice කරන්න කියන එක උදේ නැගිට්ට වෙලාවෙ ඉඳලා පුළුවන් වෙලාව රෑ නිදා ගන්න යනකම් ලයිෆ් එකේ තියෙන එදාට මොනවාද ලැබෙන blessings ඒවා count කර කර thank you thank you thank you කියන ඉතින් මම හිතන්නේ මගේ ජීවිතේ gratitude කියන එක මම ලොකු ආවරණයක් කරලා ඒක practice කරපු නිසා අද මගේ dream කායක මම achieve කරනවා ඉතින් දැන් තියෙන්නේ මගේ dream කායකට ගිහිල්ලා right but one day I want to hopefully by the grace of god now meka nang poda maru meka mage ilag cry kaayeka mokadda kiyala ogolunga hayne so I want to own either McLaren or a bugatti I don't know no there's no bugatti in sri lanka yet I think those are very like you know extreme habai namuth eva tiyene ko hondai mokada ekota jeevithe kavadav dal wenna because maranakan you will keep achieving life eke kavadavat atharla ohe jeevath wenawal jeevath wenna maranakama life eka you will hustle you work towards your dreams and life will be meaningful and the life will be interesting and you without you even knowing you'll leave a legacy behind I think eka nisa that's what's most important I think oh eka nisa ඒක බුගාටි එක කවද හරි හම්බ වෙනකන් දැන් මගේ දැන් තියෙන ඩ්‍රීම් කාර් එකයි බලන්න යකම්. තමයි මගේ ජීවිතේ කායකත් එක්ක බැඳිච්ච කතාව මම හිතනවා මගේ ජීවිතේ එක්ස්පීරියන්සස් වලින් ඔයගොල්ලෝ යම් කිසි දෙයක් ගන්න ඇති කියලා ඔයගොල්ලන්ට තියෙනවා නම් සිහිනයක් ලස්සන කායකක් ගන්න කවදාවත් ඩ්‍රීම් එකක් තියෙනවා නම් දැන් ඔයගොල්ලන් දන්නවා ඔයගොල්ලන්ටත් ඒක පුළුවන් nothing is impossible as long as you dream big you stay focused right even if මහන්සි වෙලා වැඩ කරන්න ඉතින් මගේ විතරක් නෙමෙයි ඉදිරියේදී කායක බැඳිච්ච inspirational stories ඔගලන්ට bold and beautiful me and my car segment එක හරහා බලන්න හැකියාව ලැබෙයි. ඉතින් make sure to subscribe bold and beautiful. All right? Then it's time for me to go.